ජනාධිපති මෛත්‍රපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ද සහභාගි වූ මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සහභාගි වී තිබුණා. ඊය සති සම්බන්ධන් මාතා ජනාධිපතිතුමාව හම්බ වෙලා 2015 මැතිවරණ සමයේදී දුන් පොරොන්දු කිපයක් තාම ඉටු කරලා නැහැ. ඒවා කොහොමද අපි ඉදිරියට යන්නේ? විශේෂයෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව දැන් වාර්තා දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක කොහොමද අපි ඉදිරියට ගෙනියන්නේ කියලා කතා කරලා තිබුණා. ඒ නිසා තමයි මේ රැස්වීම කැඳවුවේ. සම්බන්ධන් මාතයා කිව්වා දැන් අවුරුදු 30කට වැඩි කාලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බලය බෙදීම ක්‍රමය, ජනවාරික ප්‍රශ්නයට විසඳීම ගැන අපි දිගටම සාකච්ඡා කරලා තිබුණොත් තාම ඒකට තීරණයක් නැහැ. ඒ නිසා මේ වර්ෂය තුළ ඒකට කොහොමරි අපි ඒකතනකට එන්න ඕනේ, ඒ විසඳීමක් අපි එකඟ වෙන්න ඕනේ කියලා කිව්වා. ඉන්පසුව සාකච්ඡාවක් පැවතුවා. එහිදී හැම එකනාම එකඟ වුණා ඡන්ද ක්‍රමය අනික විධායක ජනාධිපති ධූරය ගැන මතභේදයක් තියෙන බව. ඒ නිසා ඒ දෙකම දැනට පැත්තකට තියලා පළාත් සභාවල් ශක්තිමත් කරන්න ක්‍රියාවලිය මොනවාද කියලා, ඒකෙන් අපි ඉදිරියට යන්න පුළුවන්ද, මොන දේවල් අපි කරන්න ඕනේ කියලා සාකච්ඡා කරමු කියලා අපි අන්තිමට තීරණයට ආවා. ඔබතුමා ඉදිරිපත් කළ දේ නම් කිසි කෙටුම්පතක සම්බන්ධයෙන් මොකක්ද සාකච්ඡාව? ඒ ගැන අපි සාකච්ඡා කරා. ඒ කෙටුම්පත විශේෂඥයන් සකස් කරපු එකක්. එතනින් බලය බෙදීම ක්‍රමය සම්බන්ධයෙන් මතභේද නැති බව අපි ඔකම පිළිගත්තා. දැරටමත් උතුරු නැගෙනහිර හැරෙන්න අනිත් පළාත් සභා 7න්ම මහාමැතිවරුන් විපක්ෂ නායකතුමන්ලා එකතු වෙලා ඉදිරිපත් කරපු යෝජනා මාලාවක් තියෙනවා. ඒවා අපි දැනට සංශෝධන වශයෙන් ඒ යෝජනාවට අපි ඉඩ දෙන්න පුළුවන් කියලා මතයකුත් ආවා.